ආයි බොවන් recording.lk YouTube නාලිකාව හරහා අද දිනේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ නිවාසයක මැද පීඩා වෙන එක ශරීරයට කොහොමද එහෙම නැත්නම් කොමන අවයව වලට ශරීරයේ බලපානවාද කියන කාරණේ නිවාසයක මැද සහ ශරීර අවයව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියන කාරණේ ඔබ පළමුව දැනගන්නට ඕනේ ඉතින් නිවාසයේ විවිධ අංගවලට හානි වීම තුළ ශරීරයේ බලපාන විවිධ කොටස් මේ අනුව අපිට වාස්තු විද්‍යානුකූලව හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අතරින් නිවාසයේ මැද කියන කොටස ඉතාමත්ම වැදගත් කොටසක්. නිවාසයේ මැද පීඩා වෙන එක ශරීරයේ කොතනටද පීඩා වැඩිදුර ඇති කරන්නේ කියන කාරණය ඉතාමත්ම වැදගත් ඔබ දැනගනින්. ඉතින් මේ මැද පිළිබඳව දැනගන්න එක ඔබට නිවාසයක් සැලසුම් කරද්දී එහෙම නැත්නම් ඔබගේ දරුවාගේ අනාගත නිවාසය සැලසුම් කරද්දී තාමත්ම වටිනා දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ වටිනාකමත් එක්ක අද දිනේදී අපි ඔබට ගෙනෙනවා මේ ශාරීරියේ මොන මොන අවයව වලට බලපාන විදිහට මේ නිවාස මැදේ හැසිරීම නිවාස මැදේ කරගන්න දේවල් එහෙම නැත්නම් නිවාස මැද්දේ ඔබ නොදැන කරන ලද දේවල් ඇසුරෙන් කොයි ආකාරයෙන් බලපෑමක් තියෙනවාද කියන කාරණේ අද අපි ඔබත් එක්ක සාකච්ඡාවට බඳුන් කරනවා. ඉතින් මෙහිදී අපිට හඳුනා ගන්නට වෙනවා නිවාසයේ මැද්ද පීඩා වීම කියන්නේ මොකද්ද කියලා. ඉතින් මෙවැනි දෙයක් වෙන්නට නම් නිවාසයේ මැද එහෙම නැත්නම් ඔබගේ නිවාස සැලසුමේ අර දෙපැත්තට ඍජු කෝණේ නිවාසයක් නම් ඔබ දෙපැත්තට ඉර දෙකක් ගහලා මැද එන කදිරයක් විදිහට ගන්න කොටසක් තියෙනවනේ. ඒ කොටස ගන්න පුළුවන් ඍජු කෝණේ නම්. නමුත් ඔබගේ නිවාසයේ දුම් කවුළුව, වැසිකිළිය, ඉදිරිපස කොටස මේ වගේ අතිවාරමේ විවිධ හැඩතලයන් එහෙට මෙහෙට නිවාසයේ තියෙනකොට එක කොටසක් හෝ එළියට පැනලා ඇතුළට පැනලා තියෙනකොට අර විදිහ ඉර දෙකක් ගහලා ගන්න නිවාස මැද වැරදි. ඉතින් ඒ නිසා ඔබට තේරෙනවා ඇති මොකද දැන් අපි හිතන්නකෝ දුම් කවුළුව පැත්තෙන් එළියට ගියා කියලා එහෙනම් මැදේ පැත්තට තරමක් තල්ලු වෙන්නට ඕනේ. ඔබට පැහැදිලිනේ. ඉතින් අන්න එසේ නිවැරදිව මේ වාස්තු විද්‍යාව කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් හැම සැලසුමටම මේ කොනයි යාකරලවල මැද හොයන්නට ගියොත් ඒ වැරදි සහගත සහ ඒ පිළිබඳ දැනුමක් නැතිව කරන ලද කටයුත්තක් විදිහට අපිට වර්ග කරගන්නට පුළුවන්. මොකද නිවාසයේ ශූන්‍ය ලක්ෂ්‍යය එහෙම නැත්නම් බලය ක්‍රියා කරන මැද ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ නිවැරදි මැද. ඉතින් එහෙමනම් එය නිවැරදිව හඳුනා ගන්නට ඉසලා වාස්තුවේදීට හැකියාව තියෙන්නට ඕනේ. මේ හැකියාව සහිත අයික ඔබගේ නිවාසයේ මැද හොයන්නට එහෙම නැත්නම් මැද නිවැරදිව හඳුනා ගැනීමට යොදවා ගන්නට ඔබ තමයි තීරණය කරන්නට ඕනේ. එහෙම නැතුව ඒ කොනයි මේ කොනයි යාකලා කිසිසේත්ම ඍජු කෝණින් නොවන නිවාසයක මැද නිවැරදිව ගන්නට බැහැ කියන කාරණය අපි ඔබට මතක් කර සිටිනවා. දැන් නිවසක මැද පීඩා වෙන්නට විශේෂයෙන්ම නිවාස සැලසුම් කරන අවස්ථාවේදී බර බිත්තියක් නිර්මාණය කිරීම කියන කාරණේ නිසා වෙන්නට පුළුවන්කම ඉහළයි. ඒ කියන්නේ නිවාස සැලසුම් ශිල්පියා විසින් මේ වාස්තු විද්‍යානුකූලව අවබෝධයක් නැතිව එහෙම නැත්නම් මේ වාස්තු විද්‍යාව පිළිබඳව හැඟීමක් නැතිව නමින් පමණක් වාස්තු විද්‍යානුකූලව සැලසුම් අඳිනු ලැබේ කියන තේමා පාඩයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවකදී මේ වගේ බර බිත්තිය නිවාසයේ මැද හරහා යාම තුළ නිවාසයේ මැද පීඩා වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ නිවාසයේ ඉදිරි සැලසුම් දියත් කරද්දී මේ ගැන සුවිශේෂී අවධානය යොමු කරන්නට අවශ්‍යතාවය පවතිනවා කියන කාරණය ඔබ දැනගන්න ඕනි. ඉතින් මේ විදිහ බර බිත්තියක් ඒ කියන තද සහිත දෙයක් එහෙම නැත්නම් බර වෙනත් උපකරණයක් නිවාසයේ තියලා තියෙන්නට පුළුවන්. ඒ මැද කොටසේ එහෙම නැත්නම් බර සහිත ගෘහ අංගයක් නිවාසයේ ඉදි කරලා තියෙන්නට පුළුවන්, තබලා තියෙන්නට පුළුවන් නිවාසයේ. ඉතින් එතකොට මේ මැද පීඩා වෙන්නට හේතුව විදිහට ක්‍රියා කරන්නේ මේ පටවිය තදගතිය. ඒ තදගතිය හේතුවෙන් තමයි නිවාසයේ මැදේ අවස්ථාවේදී පීඩා වෙන්නේ.